පොළොන්නරු යුගය අනුරාධපුර යුගයෙන් පසු ඇරමුණු යුගය පොළොන්නරු යුගයයි. මේ කාලයේදී බුද්ධාගම තරමක් යටපත් වුණ අතර Hindu බලය මිශ්‍රව කලා නිර්මාණ බිහි විය. Hindu ගෘහ නිර්මාණ කලාවට අනුව ඉදිවුණු ගොඩනැගිලි, බෞද්ධ විහාර, ශිව දේවාලය යනාදිය ඊට නිදසුන්ය. ක්‍රිස්තු වර්ෂ 1153 දී පැමිණි පරාක්‍රමබාහු රජතුමා සහ ඉන්පසුව රජවුණු නිශ්ශංක මල්ල යන රජතුමන්ලා විසින් බෞද්ධ ආගමික ගොඩනැගිලි ඉදිකරවන ලදී. නිශ්ශංක ලතා මණ්ඩපය. මෙය නිශ්ශංක මල්ල රජතුමා විසින් කරවන ලද අගනා ගොඩනැගිල්ලකි. මෙහි ගල් කණු ඉතා අලංකාරව නිලුම් දඬුවල හැඩයට කැටයම් කර ඇත. ගලින් නෙලන ලද සිංහරුවක් සහිත අසුනක් තිබූ අතර රජතුමා එහි හිඳ දහම් ඇසූ බව ජනප්‍රවාදයේ දැක්වේ. පරාක්‍රම ප්‍රතිමාව. මෙය පොළොන්නරු යුගයේ නිම වූ අගනා මූර්තියකි. පරාක්‍රම සමුද්‍රයේ අසල පොත්ගුල් විහාර භූමියේ පිහිටි ගලක පූර්ණ උන්නත ලෙස නෙලා ඇත. එක් පාදයකට බරදී අනෙක් පාදය සැහැල්ලුවෙන් තබාගෙන සිටීම නිසා ශරීරයේ රිද්මයානුකූල බවක් දක්නට ඇත. යටි රැවුල ලය පෙදෙස දක්වා වැටී ඇති අතර උඩු රැවුල දෙකලවරින් පහතට නැමී ඇත. යටිකය වසා ඇති දෝතිය බඳු ඇඳුම විහාර බුදුපිළිම රටාවට අලංකාර කර ඇත. බඳපටිය තදවීම නිසා උදරය ඉදිරියට නෙරා ඇත. චාම් ඉරියව්වකින් හා තේජවන්ත ප්‍රතාපවත් මිනිසෙකුගේ රුවක් මින් නිරූපණය වේ. මහාචාර්ය සෙනරත් පර්ණවිතාන ශූරීන්ගේ මතය වන්නේ ඉන් පරාක්‍රමබාහු රජතුමා නිරූපණය වන බවයි. පිළිමේ අතෙහි ඇති වස්තුව පුස්කොළ පොතක් වන බව සමහරු පවසන අතර පර්ණවිතාන ශූරීන් පවසන්නේ එය රාජත්වය සංකේතවත් කරන වියගස බවයි. තවත් විචාරකීන් මින් ගුරුලුගෝමි, පුලතිසිහෙවත් කපිල ඉරිසිවරයා යන අය නිරූපණය කරන බවද පවසයි. සත්මහල් ප්‍රාසාදය. මෙය අනිකුත් ස්තූපයන්ට වඩා වෙනස් වූ ගඩොලින් නිම කරන ලද මහල් සතකින් යුත් ස්තූපයකි. සෑම සාලයකටම සතර පැත්තේ විමාන දක්නට ඇත. මෙය නිශ්ශංක මල්ල රජුගේ සමයේ ඉදිකරවන ලද්දකි. ලංකා තිලකය. මෙය පුළුල් බිත්ති සහිතව අහසට වීදී ගිය ගොඩනැගිල්ලකි. Hindu ගෘහ නිර්මාණ කලාව බලපා ඇත. පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරවන ලදී. ආරුක්කු ක්‍රමයට ගෙඩිගේ වහල නිර්මාණය කොට ඇත. පොළොන්නරු ගල් විහාරයේ පිළිම සැතපෙන පිළිමය. මෙය පිහිටි කළු ගලින්ම මතුකොට පූර්ණ උන්නත ලෙස නෙලා ඇති අඩි 46ක් පමණ දිග සැතපෙන පිළිමයකි. මෙහි වම් කකුල දකුණු කකුලට වඩා මදක් පිටුපසට වන්නට තබාගෙන සිටින නිසා මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකයේයිද ඇතැම් විචාරකීන් පවසයි. පිළිමයේ හිස රවුම් කොට්ටයක් මත තබාගෙන සිටින අතර එම ස්ථානයේ ඇතුළට නිරාගී ආකාරය මනාව පිළිබිඹු කොට තිබීමෙන් නිර්මාණ ශිල්පියාගේ කුසලතාපූර්ණ බව මනාව නිරූපණය වේ. සිවුරේ රැලි ඉතාමත් කලාත්මක ලෙසින් යොදා ඇත. බෝධිසත්ව පිළිමය පොළොන්නරුවේ අටදාගේ ඉදිරිපිට. පොළොන්නරුවේ හැටදාගය ගල්පොත සෙල්ලිපියෙහි ගජලක්ෂ්මී කැටයම. පොළොන්නරුවේ ශිව දේවාලය. පොළොන්නරුවේ ලංකා තිලකයේ තිබෙන කොරවක්ගල. ශිවලිංගය. පොළොන්නරුවේ ලංකා තිලකය.
පොළොන්නරුවේ වටදාගය. පොළොන්නරුවේ අටදාගය. නිශ්ශංක ලතා මණ්ඩපේ දක්නට ලැබෙන නෙළුම් දඩු හැඩයේ ගල් කණු. පොළොන්නරුවේ වෛජන්ත ප්‍රාසාදය. පොළොන්නරුවේ පොත්ගුල් විහාරය. අටදාගේ කුළුණක කැටයමක් කල්පවෘක්ෂය. පොළොන්නරුවේ මැදිරිගිරිය පිළිමගය. තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට එදිරිතුමා චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.